අතරම අපි රට වෙනුවෙන් කැපකිරීමක් කරනවා. මේ රටේ ජනතාව මේ අලුත් මාර්ගය තෝරා ගන්න ඕනේ. එහෙම නැත්නම් ජනතාවට හැමදාම වගේම ඉතින් ඡන්ද දීලා රැවටිලා ඉවරලා ඊට පස්සේ දේශපාලනඥයින්ට අතපපා ඉන්න වෙනවා. එහෙම අතපාලන වෙන්නේ නැති රටක් අපි නිර්මාණය කරන්න ඕනේ. ආණ්ඩුවේ පිහිටෙන් සහනාධාරයන් ජීවත් වෙන ජනතාව නෙමෙයි, දුප්පත් භවයෙන් මිදෙන්න පුළුවන් ජනතාවක් අපි නිෂ්පාදනය නිර්මාණය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි කැපකිරීම කරන පුළුවන් තරම්. ඡන්ද කීයක් විතර බලාපොරොත්තු වෙනවද ඔබතුමා? මේ ඡන්දේ අපි ජයග්‍රහණය කරනවා. ඒතකොට එදාට තමයි දැනගන්න පුළුවන් කීයක්ද හම්බෙලා තියෙන්නේ. අදිපේවදාස මහත්තයා මේ අනිවාර්යෙන් ජනාධිපතිව එනවා කියලා තමයි කියන්න. හැමෝම එහෙම තමයි හිතන් ඉන්නේ. දැන් ඔබතුමා විතර ගැලවිලා තව කවුරු ඉන්නවද ගැලවෙන්න සමගී? මේ රටේ මිනිස්සු කිව්වේ 225 මෙපා කියලා. එතකොට ඒ 225 ගලව ගලව වේදිකාවල නැංගගත්තා කියලා ජනතා පැතුම් ඉෂ්ට වෙන්නේ නැහැ. ජනතා පැතුම් ඉෂ්ට වෙන්න ජනතාවගේ ආශිර්වාදයයි ඕනේ. ඔබතුමාලා බලාපොරොත්තු වෙනා නම් අපි ගිහිල්ලා මේ ඔළු ගලවගෙන ඇවිල්ලා හොරු ටික ගෙනෙල්ලා කොහොම හරි කරලා උන්ට අරක්කු පොවලා වේදිකාවේ නැංගගගෙන ඊට පස්සේ උන් එක්ක මස් මාළු සම්භාෂණ දාගෙන ඉඳලා ඡන්ද කරන්න මම ඒ ක්‍රමයට විරුද්ධ හින්දා තමයි ඒ පක්ෂේනුත් මම අයින් වුණේ. ඔබතුමා කියන්නේ සත්‍යමාත්‍යට ඉතුලා ඉන්න එක දැන් මේ ඉන්න කණ්ඩායම හොරු ගොඩක් ඉන්නේ කියලා. මම හැමදාම කියනවානේ දේශපාලනඥයන්ගෙන් 150ක් නොම්බර් එකේ හොරු. තව 35ක් විතර ඉන්න හොරකම් නොකරත් මෙලෝ රහක් නැහැ, දැක්මක් නැහැ, රට ආදරයක් නැහැ, කැපවීමක් නැහැ. ටික දෙනයි ඉන්නේ දේශපාලනඥයෙක් වෙන්න සුදුසු මිනිස්සු. හැබැයි ඒගොල්ලොත් පාර්ලිමේන්තු යන්න තියෙන ආසාව හින්දා මොකක් හරි පක්ෂයට එලිලා ඉන්නවා. එතකොට මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ. මේ ඔලුගඩි ටිකේ ඒවද හැමදාම ඇහිට මෙහෙට කරකවෙන්නේ. ඒක තමයි වෙනස් කරන්න කැපකිරීම කරන්න ඕනේ. තමුන්නාසලත් එක එක උස්සනවනේ ගිහිල්ලා. ඊට පස්සේ උස්සලා තියෙනවා කවුරු හරි දැන් ගෝඨාභය උස්සවනේ පණ දාගෙන ওই කට්ටිය අන්තිමේ රට කාලා ගුටි කාලා පැනලා ගියා. එකන්ද මාධ්‍යය වාකීමක් ඇතුව වැඩ කරන්න මේ අවස්ථාවේවත් අඩු ගන්න. හැබැයි එහෙම ජනතාවර මැතිවරණයක් ලං වෙනකොට ජනතාවට ඕක අමතක වෙන්නේ නැද්ද? මොනවා හරි අඳුනාම අමතක වෙනවනේ. ජනතාව වැඩියම නොමග අරින්නේ මාධ්‍යමකින්. ඒක තේරුම් ගන්න. උගාවක් ජනතාව රැස්වීම වලට එන්නේ නැහැ. ඒගොල්ලෝ මාධ්‍ය බලාගෙන ඉන්නවා. මාධ්‍ය පුළුවන් තරම් ජනතාව නොමග අරනවා. මාධ්‍යටත් ඕනේ ජාවාරම් කරගන්න පුළුවන් මිනිස්සු සෙට් එකක්. මාධ්‍යයේ තියෙන මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ව්‍යාපාරවලට උදව් කරන මිනිස්සු එල්ලුම් ගස් නියමෙලා ඉන්න උන් නිදහස් කරන් ලෑස්ති කට්ටිය. ඒ වගේ තමයි මාධ්‍ය උස්සන්නේ. නමුත් ජනතාව ගැන හිතලා නෙවෙයි මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමාගේ ආණ්ඩුවක් කව තොරු අල්ලනවද? මොන වගේ දෙසිදු වෙන්නේ නැත්නම්? අනිවාර්යෙන්. හොරගම් කරලා තියෙනවා නම් හොරගමක් කරන තැන ඉඳලා හරි තියෙනවා නම් අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වේවි. අණ්ඩු කුමාරිසාන මහත්මයා ගැන ඔබතුමා මොකද හිතන්නේ? අභියෝගයක් වෙයිද ඔබතුමා? මේවයි මගෙන් පුද්ගලව විවේචනය කරන්න කියන්න එපා මට. නමුත් මම හිතනවා රටේ මම මේ නමක් නොකිය කියන්නේ රටේ නායකයෙක් වෙනවා නම් ඕන කෙනෙකුට රට තියෙන මට්ටමට උඩට ගන්න පුළුවන් විහෙල ප්‍රමිතියකට ජනතාව ගෙනියන්න පුළුවන් ප්‍රමිතියකින් වැඩ කටයුතු කරලා ඔප්පු කරලා තියෙන නායකයෙක් වෙන්න ඕනේ. එතකොට ඔබතුමාට ඕන තැනක ඔබතුමා කියන නම් තියෙන අය ඕන තැනකින් තියාගන්න.